විපුල ගුණති මහතුන් හටපත් විපත නිසල නැනින් යුතු උතුමෝම දුරලත් කලල ගිලුණු මතවරනිදු ගොඩගනුත කුමුල බලැති කිසිදෙකු නිසාන් කෙවත මෙනු මේ ආකාරයටයි සුභාෂිතය තුළින් ගිජිදුන් ගැන වර්ණනා කරන්න. ඉතින් මේ ගිජිදුන්ගේ වර්ණනාවේ නූතන කතිකාවත ගජවර්ණ අරබණටයි අදත් අපි සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රීදර්දා මාලිගාවේ අත්පන්තියේ පාරකරු ප්‍රදීප් මියනපලාව මහත්මයා. ඒ වගේම අද අපිත් එක්ක මේ ගජවර්ණ කතිකාවතට සම්බන්ධ වෙන්නේ සිංහරාජා හස්තිරාජා. ඉතින් මේ සිංහරාජා හස්තිරාජා ඒ වගේම මේ සිංහරාජා හස්තිරාජාගේ අත්බාසුන්නේ ජයන්ත මහත්මයා. ඉතින් මේ සියලු දෙනත් එක්ක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හස්තීන්ගේ වර්ණනාව ගජවර්ණ ගැන කතා කරලා. ඉතින් ගජවර්ණ ගැන කතා කරද්දී මුලින්ම අප කරමු මියනපලාව මහත්මයා. අපි සාමාන්‍යයෙන් මේ සමාජයේ අපි දකිද්දී දැන් අපි ගොඩක් පෙරහැර සමයේ වගේ දකින්නේ හීලා අලියතුන්. නමුත් අපි හීලා අලියතුන් දකිද්දී අපි බලනවා මේ අලියතුන් කොහොමද වනයේ ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ වනයේ ජීවත් වෙද්දී අපි දකිනවා අපි කියනවා තුම් පත්‍රයක් ඉන්නවා. අපි කියනවා තන්නි අලියෙක් ඉන්නවා. අපි කියනවා මේ රංචුවා. මොනවද මේ වගේ වෙනස්කම්? තුම්පත්‍රයන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න විදිහට අම්මයි පැටව් දෙන්නයි. ඒ කියන්නේ ඇතින්නට ළඟ ළඟ පැටව් දෙදෙනෙක් උපදිනවා නම් තුන් ඒ ඇතින්න නැවතත් ගැප් ගන්නේ කියන දළදා මාලිගාවට නිලවරෙන් පරිත්‍යාග කරන්නේ. දළදා මාලිගාවට සිංහ රජමේන්තුවෙන් නිල වශයෙන් පරිත්‍යාග කරපු මේ සිංහරාජා හස්තියා. මේ හස්තිරාජයා තමයි ඊයේ දිනේදී පැවැතුණු සිව්වන කුඹල් පෙරහැරේ සදහාතුක කරඩුව වැඩම කිරීමේ වාග්ය ලැබුවේ. ඉතින් මේ හස්තිරාජයා පිළිබඳ අපි දැන් කතා කරා මාලිගාවේ අත්පන්තියේ වාරකරු ප්‍රදීප් මියනපලාවට. අපි මෙතන දැන් අපිත් එක්ක ඉන්නවා ඒ හස්තිරාජයාගේ අත්බාසුන්නේ. අත්බාසුන්නේ අපි පොඩ්ඩක් අත්බාසුන්නේත් එක්ක කතා කරමු. හොඳයි. අත්බාසුන්නේ නම ජයන්ත. ඉතින් කොච්චර කාලයක් මේ සිංහරාජා සමග ඔබතුමාගේ සේවය කරගෙන යනවද? දැන් අවුරුදු 18ක් විතර. හොඳයි. අවුරුදු 18ක සේවයක් කරනවා. ඒ කියන්නේ අවුරුදු 18ක් තිස්සේ සිංහරාජාව බලාගෙන. ඒ කියන්නේ මාලිගාවට සිංහරාජා පූජා කරාට පස්සේ ඉඳන්ම ජයන්ත මහත්මයාද හිටියේ? ඊට පස්සේ දැන් අවුරුදු හොඳයි. එතකොට මේ කාලය අතරතුරේදී දැන් අපේ ප්‍රදීප් මහත්මයාත් කිව්වා බොහොම විශ්වාසනීය හස්තිරාජයෙක් ඕනෑම මොහොතකදී ඕනෑම පෙරහැරකට වේවා වෙනත් පූජනීය කටයුත්තකට වේවා සම්මත කරගන්න පුළුවන් හස්තිරාජයෙක්. ඉතින් කොයි විදිහටද උපතුමා මේ ගත කරපු කාලේ මේ හස්තියත් කොයි වගේ අමතක නොවන සිදුවීම් තියෙන්න පුළුවන් අනිවාර්යෙන්? ඒ කාලි කලින් ඉතින් බයිලා සුපර කාර්තයෙන් බල කොඩ්ඩක් එක පාට දුවන් ලැහැතුන එහෙම ඉතින් කල්බලක් වුණේ ඉතින් ඒකලා ඉතින් බැන්ද ඉතිවසේ අයි පස්සේ ඉතින් පැහැ කර සුපර කාර්තයෙන් ඉතින් අරාවට ඒක එකපාට බයි වුණා. ස්වභාවික අනතුරු සිද්ධ වෙනවා. අපිට හිතා ගන්නට බැරි අනතුරු සිද්ධ වෙනවා. නමුත් මේ වගේ දේවල් වලදී පවා බොහොමත්ම විශ්වාසනීය විදිහට අපිට කටයුතු කරන්න පුළුවන් හස්තිරාජයෙක් තමයි සිංහරාජා කියන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ අත්පන්තියට ලැබුණු බොහොමත්ම ලොකු සම්පතක්. ඉතින් මේ සිංහරාජා ගැන කතා කරද්දී දැන් ඔබතුමානි සිංහරාජා හස්තියත් එක්ක වැඩිපුර ඉන්නේ. කොයි විදිහටද ලෙඩ රෝග ඇදුනම බෙහෙත් හෙත් දෙනවද? කොයි විදිහටද කටයුතු සිද්ධ වෙන්නේ? බෙහෙත් නම් දෙනවා. ඉතින් බෙහෙත් හෙත් දෙනකොට ඉතින් පොඩ්ඩක් කන්ට හොරා ඉතින් ඔය මොකට අදී පාංගේ හරි පණි පොවි දෙන දාලා ඔය පවතු දෙන තැනකට ගිහිල්ලා දෙනවා. ඉතින් ගෙදෙදි දුන්නත් ඉතින් කනවා හොරා ඉතින් අර දන්න බෙහෙත් කියන කියන්නේ පණි පූල් කියන දේ මෙයාගේ ප්‍රියතම කෑම. ඔව් පණි පූල් පාංගිලක් එහෙම එකවර දීලා අර ඉතින් එකවර සටේ. ඒතර ඉතින් දැක්කා ඒක එතකොට මේ දැන් මෙයා නාවන කටයුතු එහෙම කොහොමද? දැන් සාමාන්‍ය අතු ගොඩක් නාන්නේ වතුරට ගොඩක් ප්‍රියයිනේ. ඔව් වතුරට කැමති වතුර සාමාන්‍ය වැඩිපුර වුණා කරන්නේ. නෑ ඒකට බලන්න තුනක් හතරක් ඉඳී ඉන්නවා ඉතින් මම. තුනක් බොහොම ස්තුතියි ජයන්ත මහත්මයා. අපි නැවතත් හැරෙනවා මියනපලාව මහත්මයා වෙතට. ඉතින් මෙවැනි හස්තිරාජෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන්ම වවුනියා ප්‍රදේශයෙන් හමු වුණා කියපු මේ සිංහරාජා හස්තිරාජයා මේ වගේ හස්තිරාජයන් අපිට පුළුවන් ද මියනපලාව මහත්මයා තවත් කාලයක් යද්දි ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවේ වැඩමවන තත්ත්වයට මේ හස්තිරාජයන් පත් වේවි?
ඇත්තටම දැනටම අපිට මේ විශ්වාසය මේ හස්තරාජයා තියලා තියෙන්නේ. ඉතින් දැනටම අපි කීපවතාවම ගිය අවුරුද්දෙත් දවස් 10න් කීපවතාවම මෙයා පෙරහැර කරන්න වැඩමුවා. මේ අවුරුද්දෙත් දැන් ඊයේ තුන්වෙනි කුඹල් පෙරහැරේ මෙයාත තමයි මේ පෙරහැර කරන්න වැඩමුවා. ඒක නිසා අපිට ඒ ගැන නම් කිසි අවිශ්වාසයක් නැහැ. ඒ කාර්යය හරියටම සිද්ධ කරනවා මේ. එනේ බොහොම විශ්වාසනීය විදිහට අපිට විශ්වාසය තියන්නට පුළුවන් තවත් අවුරුදු කිහිපයක් යද්දී අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සදාහතුක කරඩුව වඩම්වන්නට ශ්‍රී දළදා කරඩුව වඩම්වන්නට තරම් සුදුසු හස්තිරාජයන් අපේ මහනුවර දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මියනපලාව මහත්මයා අපි නිරන්තරයෙන්ම කතා බහ කරන දෙයක් නෙමේ පෙරහැරට සම්බන්ධ කරවන්නට තරම් සුදුසු අලින් සහ ඇතුන් මේ ලංකාවේ නැති ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඔබතුමා කොයි වගේ දේවල්ද මේ දැනට ඉන්න හස්තීන්ගෙන් සිදු කරගෙන යන්නේ? ඔව් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මේ දලා ඇතුන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියන එක අපි කතා කරනවා. ඒත් එකම අනික් පිරිසගෙත් අඩුපාඩුවක් තියෙනවා. ඒදී අපි විශේෂයෙන්ම කියන්නේ අංග ලක්ෂණ සහිත දලා ඇතුන්ගේ අඩුවක් අපිට තියෙනවා. පෙරහැර කණ්ඩුවක් වැඩමුවේදී තියෙන අංග ලක්ෂණ තියෙන පරිණත ඇතුන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියන එක තමයි අපි කියන්නේ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් මේ සිංහ රාජා වගේ ඇතුන් පාවිච්චි කරන්නේ අපිට ඒ සඳහා මේ කියන්නේ අංග ලක්ෂණ සහිත ඇතුන්ගේ අඩුපාඩුවක් තියෙන නිසා. අපිට මිනපල මහත්මයා ඒ සුවිශේෂී වූ අංග ලක්ෂණ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. ඔව් ඇත්තටම අපිට කියන්න පුළුවන් දල ඇතෙක්ගේ නම් මේ දල යුගලය දෙපසට විහිදෙන්න ඕනේ. දෙපසට විහිදලා ඉදිරියට නිරායෙත් දෙපසට විහිදෙන්න ඕනේ. ඒ විදිහට තමයි දල යුගලය පිටන්න ඕනේ. දැන් මෙයාගේ දල යුගලය තමයි අපිටම අඩුපාඩුවක් තියෙන්නේ නැත්නම් මෙයාගේ අනිත් අංග ලක්ෂණ තියෙනවා. ඉතින් අපිට ඒ අංග ලක්ෂණ ආසන්නව තියෙන ඇතෙක් වෙන ඒත් එක්කම අපි කියනවා ඔළුව හිස ඉහළට ඔසවලා තියෙනවා.